දනාටම සුභ උදෑසනක් වේවා අද සාහසික වියරුව පරදෝමු ජාතික ජනතාව්‍යාපාරය මෙම මාධ්‍යහමුව කැඳවන්නට යෙදනේ රටේ පවතින වර්තමාන දේශපාලන පසුබිම පිළිබඳව සාකච්ඡා කරන්නට අද දවසේදී මෙම මාධ්‍යහමෝ සඳහා ජනාධිපති නීතිීඥ හිටකු අආ්ඩුකාර මෛත්‍රී ගුණත්න මහත්මා වගේම නීතිීඥ ගුණඩත්න ව්‍යනායක මහත්මා සහභාගි වෙනවා. විශේෂයෙන්ම මේ වනවිට කොරෝනා වසංගතය රටපුරා පැවති පැතිරමෙන් පවතිනවා ආණ්ඩුව විවිධ මිත්‍යාවන් නොත්සේ. ජනතාව තවදුරටත් සෞඛ්‍ය අතින් අනාරක්ෂිත තත්ත්වයට පත්කරමින් සිටිනවා. හැබැයි ලෝකය මේ වෙනකොට කොරෝණ අභියෝගයට සාර්ථකව මුහුණදමින් එන්නත් සොයාගනිමින් ඒ ස්වාගන්නාලද එන්නත් සිංගප්වූරුව ඉතාලිය වැනි රටවල් නොමිලේ ජනතාවට ලබා දෙමින් මේ අභියෝගය ජනතාවට අහිත කර නොවනාකාරයට විසදාගැනීමේ ක්‍රියාපිළිවෙලකට ගමන් කරමින් තිබෙනවා. අපි රටක් විදිහට රජයෙන් බලාපොරොත්තු වෙන්නේ මෙබඳු විපතිදායක අවස්ථාවකදී. වගයි කීතු රජයක් විදිහට හැසිරේ කියන කාරණාව. නමුත් අපි දකිනවා රජය මේ අවස්ථාවේදී, වගකීමෙන් බැහැරවෙලා මිත්‍යාව මුල්කරගෙන කටයුතු කරන තත්ත්වයක් තමයි දිනෙන් දිනම අපිට පෙනෙන්නට තිබෙන්. දැන් මේ ප්‍රතිකාරත්‍රම බටහිර ප්‍රතිකාරද දේශීය ප්‍රතිකාරදිකන කාරණාව ජනතාවට අදාළ වෙන්න නැහැ. නමුත් රජයක් විදිහට මේකට විධිමත් ක්‍රියාපිළිවෙලක් වැඩ පිළිවෙලක් හඳුන්වාදිය තුවයි ඒක තමයි වගකීතු රජයක කාර්ය භාරය බවට පත්වෙන්නේ. කාලයකට දගවල්ලොලල්ට මුට්ටි අතාාරිනවා. තවත්වෙලාවක සුදර්සනී පැනිියක් ගෙනනල්ලයි දිරිපච්චරනවා. තවත්වෙලාවක ධම්මික බණ්ඩාරගේ කෑගල්ලේ පැනිියක් ගෙනල්ලයි දිරිපච්චරනවා දැන් අලුතින් ්‍රාවනාගේ හිටි කල පැණියක් ගෙනනල්යි දිරිපච්චරනවා. මෙන්න මේ කාරණා එක්ක ජනතාව මුලාවෙලා. වෙ කරකයාගත දෙයක් නොහැකිව. එහෙ මෙේ භාගාතයේ කටයුතු කරමින් පවතිනවා. කොරවුනා දෙවැනි රැල් බන්ඩික්ස් පොකුරෙන් නිර්මාණය වෙනකොට ආණ්ඩුව කටයුතු කරපු අවිධමත් ආකාරය නිසා මේ වෙනකො ජීවිත එකසිය පනස් හතරක් බිලිඳීල තියනවා. එවගේම රෝගීන් විශාල ප්‍රමාණයක් රටපුරා ්‍යප්මින් පවතින. තවමත් ආණ්ඩුව කියන්න සමාජගත වෙලායි කියලා. එක තමයි තියන බරපතනම කාරණාව. වෙන්නට තියන ඔක්කොම සිදුවීම් බෙලා දැඩිම හානි රටපුරා සිද්ධවිමින් පවතිනවා. ඒ පිළිබඳව ආණ්ඩුව කරන්නමකදද ඇමතිවරුමාරු කරනවා. ලේකම්බරු මාරු කරනවා. තමන්ගේ පෞද්ගලික හිතයිෂී මාධ්‍ය හරහා විවිධ මිත්‍යාවන් වපුරවලා. මේ වසංකරන්නට උත්සාගන්නවා. සමස්තය මෙහින් ලැබෙන ප්‍රතිඵලය රට සහ ජනතාව අනාරක්ෂිත්තාත්වයකට සෞඛ්‍ය මේ වශයෙන් පත්වීම. එනිසා ආණ්ඩුව. භගකීවයුතු රජයක් හැටියට මේ අවස්ථාවේ කටයුතු කිරීම ජනතාවගේ රටේ සෞඛ්‍යා රක්ෂාවට හිත කරවන බව සඳහන් කරන්නට ඕනි. එවගේම ආණ්ඩුවේ ායම් පාර්ශවල හැසිරීම. අප දිගින් දිගටම සඳහන් කලා මේ ආණ්ඩුව ්‍රත්‍යාදුකාරී ප්‍රචන්්ඩකාරී ක්‍රියාපිලිවෙතක දමන් කරමින් සිටිනවයි කියලා. දැන් පාල්ලිමේන්තු ඇතුළේම මාජන නියෝජිතයන්ට අදහස් දැක්වීමට ඉඩාවකාශය ලබාදන ආකාරයෙන්ම මනාව පැහැදිලිවෙනවා ආණ්ඩුවේ තිබෙන මේ බලහත්කාරී නැත්තං තක් ලෙවල් එකේ මට්ට මේ දේශපාලේ මොකක්ද කියනෙක්. අදේක පාල්ලිමේන්ටවෙන්ක් එලියට ඇල්ලා. එලියට ඇවිල්ලා මේ පල්ලයාල්ලව හයිස්පීඩ් ඇපෝස්ේ එලියට ගත්තේ මොකද කියන කාරණාව පැහැදිලි වෙනවා. ඊය පෙරේද වෙනකොට පිල්ලයාන් දොරවල් කඩාගනගහිල්ලා තමන්ගේ ප්‍රාධී සභහාවේ අයවැ බලෙන් සම්මත කරගන්න පක්ෂයේ මන්ත්‍රීවරුන්ට රෝහල් ගත වෙන්නට පහරදලා. මේ ක්‍රියාපිලි වැලවල් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට ගැලපෙන ක්‍රියාකාරකම් නොවන බව සඳහන් කරන්නටෝට. ඊලගේක තමයි මේ ආණ්ඩුව බොහොම බලයටපත් වෙනකොට දේශ හිතායිශීත්වය ජාතික මාමකත්වය එවගේම බෞද්ධාගමික ස්වරූපය දැඩි ලෙස පෙන්නුම් කරලා තමයි තමන් බලය උදුරලාගත් වගේම ජනාධිපතිවරයා රුවන්න ලිසයි, භූමියේ දිවරුන්දීල මේ ආණ්ඩුවේ බෞද්ධ මුහුණුවර කොයිතරම්ද කියන කාරණාව නොකයා ප්‍රදර්ශනය කලා. පැහැදිලිව කිව්වා බෞතර සිංහල බෞද්ධ ජනතාවගේ චන්දයෙන් තමයි බලට පත්තුනේ කියලා. ති මේ රට ධර්මක් දිවීපයක් විදියට තමයි විරුද් ලෝකය තුළ විරුධාවලියල ලබිලති. ඒ මේ සංස්කෘතිය අපේ ශිෂ්ඨාචාරයන් බෞද්ධ ධර්මේයට අනුව බෞද්ධ දර්ශනයට අනුව සැකසිලා දෙදස් පන්සීයක ඉතිහා අවුරුදු දෙදස් පන්සීකට වඩා ඉතිහාසියක් සංස්කෘතියක් උරුම කරගත්ත අපි ඒ උරුමට බෞද්ධ දර්ශනය තමයි මූලේ බවට පත්වෙලා තිබ අපේ අ්‍යාපනය සංස්කෘතිය මේ හැම දෙයක්ම මුල්ලෙලා ඒ කටයුතු කිරීම නිසා තමයි දහම් දිවයින ධර්මත් දීපේ කියෙන විරුදධාවලිය අපට ලෝකේතුනින් ලැබුණි. අද බුද්ධාගම බේරගන්නට ආපු යහපාලන ආණ්ඩුව කාලේ බෞද්ධයන්ට බෞද්ධ ජනතාවට බෞද්ධ සිද්ධස්ථානවලට විශාල පරිහානියක් කරනව මේ ආකාරයෙන් කෑමොරදලා බෞද්ධයන් ්‍රවටලා බෞද්ධයන්ගේ චන්දවලින් ආපු ආණ්ඩුව අද ආසියාාවේ මස්කඩේ බවට ශ්‍රී ලංකාව පත් කරලාතියනවා. බෞගිය දවසේ නිදහස් වෙළද කලාපේ කටුනාායක ආයෝජන කලාපේ ඇතුළේ නාමල් රාජපක්ෂ ඇමැතිවරයා අපි දැක්කා ආසියාවේ විශාලතම මස් සැකසුම් නිස්්පාධනාගාරය සකස් කරනවා. මේක ලෝක මස් වෙළද පොළට මාන්ස වෙලද පොලට සීයට දහයක පමණ සැපයුමක් සිද්ධ කරන්නට ආයෝජනයක් හැටියට තමයි මේක සිද්ධ කරලා තිබෙන්. ති වෙළඳ පොළක්කට මීට වඩා, අපි වගේ ධාර්මික රටට මීත වඩා හොඳයෝජනගේන්නට පුළුවන්කමක් තිබෙනවා. ලෝකයේ ප්‍රධීක්ෂ පවතින කර්මාන්ත මේ රටට අරගනයන්නේ රුවන්න්න ලිසායගාව දියවරුන්දීලා අපිට තියෙන ගැටලුවේ එකයි දළදාමාලිගාවගාව දවරුන්දීල බෞද්ධ ආගමික ස්වරූපයක් පෙන්නුම් කරලා ජාතිවාදේ අන්තවාදය ආගම්බාදය මේ රට පුරාම වපුරල මිනිස්සු බේදබින්න කරලා හාමුදුලුවරෝ ඉස්තරාටදාලා මේ. වෙනම රූපයක් රටට පෙන්නුම් කරපු ආණ්ඩුවක් තුළින් මෙවැනිදේ සිදවීම. රට ගව ගාතකාගාරයක් බවට පත්කිරීම. රට මස් කඩයක් බවට පත්කිරීම. අපි කොයි තරම් දුරට ගැලපෙනවද කියන කාරණාව මෙහිදී සලකා බලන්න ටෝඩ. විශේෂයෙන්ම මේ රටේ පහුගිය දවස්වල පහුගේ කාලේ ජාතිමාමක දේශමාමක බලවේක රාශියයක් හිටිය. ඔවුන් ජාතියගෑන ආගමගැන පුදුමාකාර ක කියන ේ වලින් යුක්තව තමයි කතීතු කරන්නටේ තුනි. අද භික්‍ෂුන්වහන්සේලා ගාතනයලා ගාතනය කරලා ජලේගිල්ලලා වතුරකිල්ලලා මරලදාල තියෙනවා අපුවත් කරලා තියෙනම කිසිම දේශමාම ස්වාමින්න් වහන්සෙන කාමුදුර කෙනෙක් ඉදිරියට ඇවිල්ලා සාධාරණ පරීක්ෂණයක් හෝ. ඒ පිළිබඳව ඉල්ලන්නට තරම් ඉදිරිපත් නොවීම ඉතාම කනගාඩුදායක තත්ත්වයක් හැටියට අපි දකිනවා. ඒ වගේම අපි දැක්ක දේශපාලන පක්ෂ වෙනුවෙන් හිරකත වෙලා ඉන්න පුද්ගලයෝ වෙනුවෙන් විවිධ දේශපාලන ුවමනාකම් මත මාධ්‍ය නිවේදන මාධ්‍ය සන්දර්ශන වොයිස්කට් ප්‍රවෘති බලපුහාම මාධ්‍යවලින් අප්‍රමානව දවසකට භික්ෂුන් වහන්සේලාගේ මැද අත්වීමෙන් සිද්ධ වෙන අද ගාල්ලේ අර දූපතක ආර්‍ය සේනාසනයේ දූපතක්තුළ තියන සිදුවෙච්ච ගාතනය පිළිබඳව කිසිදු හාහුවක් කිසිදු සංවිධානයක් අද සිද්ධ නොකිරීම මේ ශාසනික විපත්තිදායක තත්ත්වයක් හැටියට අපි දකිනම ශාසිනික වශය ඇතිවන විපත්ති දායක තත්වයක් හැටියට. එනිසා මේ බොරු දේශමාමක බලවේගවලින් මේ රට මුදවා ගැනීම කටයුත්ත පලවිනිින් සිද්ධ කරන්නටෝ නඒ එක ලපිය අදහස් කරනු. ඒ වගේම ඉළඟකාරණාව තමයි මේ ආණ්ඩුව බලට පත්තුනේ විජාතික බලවේගවලින් දේශීය සම්පත් ආරක්‍ෂා කරගන්නවායි කියන සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ තියන බරපතල පොරොන්දු ගණනාවක් මත. පහුගේ ආණ්ඩුව කාලේ බෞද්ජලිග සමාගංවලත රාජ්‍යදේපල විකිනීම විදේශයන්ත්‍ර රාජ්‍යදේපළ විිපිනීම මේ තමයි ඔවුන්ගේ දේශපාලන සටන් පාට බෞට පත්තුනේ මහින්ද රාජපක් සගමැතිවරයා, පැදිලෝ දේශපාන වේදිිකාවවා ඔය විකුණපු සියලු දේවල් අපි ආපසු නැවත ලබාගන්නවා හම්බන්තොට වරාය ඇතුළුව කියලා. එදා දේශපාල ේදිකා ඇතිවවෙච්ච ප්‍රධාන මාර්තෘකාව තමයි මේ කාරණාව. හැබැයි මේ ආණ්ඩුව බලයට පත්වෙලා ජනාධිපතිවරයා බලයට පත් වෙලා මහමැතිවරණයේ තියන්නට කලින්. පිබුරුබත් සැකතුවා වරායේ C.TC පර්යන්තය. නැගෙනෙහිර ජැටිය ඉන්දියාවට ලබාදීමට. නැගිච්ච බරපතල ජනතා විරෝධය, වෘතිසාමිති අරගලය ඇතුළේ ආණ්ඩුවට සිද්ධ වුුණා මැතිවරණයක් අස්සේ. ජනතාවගේ ප්‍රසාධයේ දිනාගඩ මේක අඩියක් කාපස්සටකන්. ද බෘරධියය සමිතිි කැඳවල මැදමුුණට පොරොන්දුවක් දුන්නා මහින්ද රාජපක් සගමැතිවරයා. CTC පර්යන්තය සංවර්ධනය කරනවා විිකුණන්න්නේ හැකියල්. ප්‍රහහිෙත බෝගල්ලාග මැමතිවරයා පහුගේ කාලෙ පාරම් බෑවා අපි විකුණන්නෑ. අද වෙනකොට ඉන්දියම මහකොබසාරිස්කාරරියාලෙ වේදන කරලා තිබෙනවා. ියයටට හතලිෂ්මයක් අදා ඉදි රජයේ මැදි අත්වීම යටතේ ඉන්දී අදානි සමාගමට ලබා දෙන්නට. චැබිනෙට් පත්ත්‍රිකාවට ඒ සඳහා අනුමැතිය ලබාදීලා තියෙනවා. වරාය සභාපතිවරයා දයා රත්නායක සභාපතිවරයා ප්‍රකාශ කරනවා රාජ්‍යන් අතර ඇතිවෙච්ච ගිවිසුමක් ආපස්තටගැරීම ඉතා සංවේදී කාරණාවක් වන නිසා මේ තීරණයේ ගන්න සිද වන. හැබැයි මේගොල්ල විකරුණනව කියලා නවේ කියක ආයෝජනය කරනවයි කියල. ආයෝජනය නාමයෙන් තමයි දැන් විුණාගෙන කන්නට සූදානංවෙලාතිීන්. අද ඉන්දිය මහකොමසාරිස්වරයා ප්‍රකාශේරපත් කරලා තියනවා ඉන්දයානු සංමර්ධන සහයෝගිතා ව්‍යාපෘතියක් හැටියට මේ ව්‍යාපෘතිය ක්‍රියාත්ම කරන්නට සූදානං වනවා. හැබැයි ලංකාවට යති අරමුණු හරහා නය ආධාර ලබා නොදෙන බවට ප්‍රශයක් කරල තිබෙනවා. මේ අද මාධ්‍යිය මහ කොමසාරිස්වරයාගේ ප්‍රකාශ සටහන් වෙලා තියනවා. එවගේම අපි පහුගිය බාධ්‍යයට ප්‍රකාශ කළා ඉන්දයාාවේ ආරක්ෂක උපදේශකවරයා. පෞග දවස ලංකාවට ආවා ඔහු පැමිණියේ කුමන කාරණාවකට කියන සැක සහිත බව, ශ අදම ආධ්‍යට මහකොමසාරිස්වරයා සධාන් කරලා තිබෙනවා ඉන්දිය ආරක්ෂක උපදේශක වරයා ලංකාවට පැමිණියේ මේ ඉන්දයානු සංවර්ධන සහයෝගිතා ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා කරන්න. මේ ලොකු වචනය ඇතුළෙ තියෙන්නේ වරාය ඉන්දියාවට අදානි සමාග මහරහා ලබාගැනීම පමණයි අපි එදා කිව් අය කාරණාව අද ඒක තහවුරු වෙලා තිබෙනවා. වගේ මඔවුන් සාධාරණී කරණය කරන්නේ බහුපාර්ශවීය ජාන්ත්‍රණයක් සම්බන්ධ ජපානයක් කට සම්බන්ධ කරගන්න. එනිසා ඉන්දියාව දිගින් දිගටම චීන වරාය නගරය කිිලෝමිට තුනක් එහ පැත්ත හැදෙන්නේ දශපා ගෝලී දේශපාලනය ගත්තනයක් ඉදිරිී ඇතිවීමේ පූර් පෙරණමිචි තමයි මේ කාරණා හරහා ඉදිරිපත්වින් පවතින්නේ. ඉන්දියාව සඳහන් කරන්නේ පළදායි ප්‍රජා සංවර්ධන වැඩසටහන් ලංකාවවැඇතුලි මීට පෙර ක්‍රියාත්මක් කළයි කියලා. අපිදන්නවා පොඩි පොඩි ව්‍යාපෘති ඉන්දියාව ක්‍රියාත්මක් කලා ව්‍යාපෘතියක්ත් තමයි සුවසැරිය.තකො එදා සුවසැරිය එනකොට මහා බිල්ලො මවපු අය අද ගෙඩියපිටින් වරාය ඉදියාවේ අධදානි සමාග හර ඉන්දියාවට දෙනකොට මීකය නැ ජීියම්මක ඇතුළු සියලු කණ්ඩාය. ඊට වඩා. සුවසැරියෙන් අපට යම් කිසි මේ වසග තත්ත්ේ ප්‍රතිලාභයක් සහනයක් විශාල වසයෙන් රටේ ජනතාවට ලැබුණ. ති ඒකට විරුද්ධවෙච්චාය අද වරාය විකුණගෙන කනමට ආයෝජන කියන නාමේෙන්. කිසිදු ආකාරයක විරෝධයක් නොදැක්වීමම ඔවුන් එදා වෘතිය සමිති නාමයෙන් පෙනී සිටපුු දේශපාලන වුවමනාව කුමක්ද කියන එක අපිට හොඳට පැහැදිලි වෙනවා. ඒනිසා. රටේ සම්පත් ආරක්ෂා කරන්නට ආපු ආණ්ඩුව තුළින්. රටේ සම්පත් ආරක්ෂා කරගන්නට සටන්කිරීමට සිදුවීම දයෝපක සිදධිය හැටේට අපි හැමදෑම කියනවා කිව්ව. එනිසා අපි එදා යහපාලන ආණ්ඩුව ඇතුළේ. මේවට විරුද්ධව කෑගහපු සියලු හාමුදුරුරු ඇතුළු ධාතික බලවේගයයි හඳුම්නාගන්නවා පිරිසට කියනවා මෙන්න නියම විකුණාගෙන කෑම දැන් සිද්ධ වෙනවා. ඒ අපරාදයට එරෙහිව, එක්ව නැගී සිටින්නට කටීතු කරන හැටියතාාපී ඒ සියලු බලවේ ගොලීින් ඉල්ලා සිට නො බොමිස්තුතිූති.